හොඳයි පින්නතුන් සියලු දෙනාම සාදුකාරයක් පවත්තන්ට තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ මහා ගුණයට උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නේ අනන්ත අප්‍රමාණ මහා ගුණයට උතුම් වූ අෂ්ටපුද්ගල ආර්ය මහා සංඝ රත්නේ අනන්ත අප්‍රමාණ මහා ගුණයට මාගේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ වන්දනාව වේවා මහා නමස්කාරය වේවා කියන උතුම් අදිෂ්ඨාන ඇති කරගෙන මේ කවිපද මා කීවාට පසුව කියන්ට සියලු දෙනාම සාදුකාරයක් පවත්තන් හොඳයි සියලු දෙනාම මෙස් මා කීවාට පසුව කියන්ට උත්තම පුරේස වූ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි मागे नमस्कारय वेवा परम पुरिस वो बुदु पियानन वहन्स ओब वहन्सेट मम नमस्कार करमी मागे नमस्कारय वेवा ससर कतरिन एतेर उनाऊ बुदु पियानन वहन्स ओब वहन्सेट मम नमस्कार करमी मागे नमस्कारय वेवा साधु 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 හොඳයි අපි එකටම නමස්කාරය කියමු नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 मालिका कंद අග්‍රශාවක මහා බෝධි විහාරස්ථානයේ අතිගෞරවනීය පින්වත් නායක හිම්පාණන් වහන්සේ ප්‍රදාන සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ නවසරයි අද දවසේදී මේ උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ උතුම් වූ සීල සමාදානයට පත්වෙච්ච මේ සෑම සියලු පින්වතුන් ඇතුළු විශේෂයෙන් සිරස නාලිකාව ඔස්සේ අද මේ උතුම් වූ පින්කමට සහසම්බන්ධ වෙන ලංකා වාසී ලෝක වාසී බෞද්ධ පින්වතුනි අපි සියලු දෙනාටම ලැබිච්ච උතුම් මොහොතක් මේ ලෝකේ දිනයක් දවසක් උදා වුණා නම් ඒ උතුම්ම දවස ආද උතුම් වූ බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච දවස අපේ බුදුහාමුදුරුවෝ එක වරක දේශනා කරනවා මේ ලෝකෙට මහා යහපතක් සිද්ධ කරන උතුමෙක් ලෝකෙ පහළ වෙනවා නම් ඒ එකම උතුමා අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ. එනම් මෙතන ඉන්න අපි සියලු දෙනා ඇතුළු මේ බුද්ධ ශාසනය කෙරෙහි චිත්ත ප්‍රසාද ප්‍රබෝධ මාත්‍රයක් වූ ඇති කරගන්න සෑම සීලු බෞද්ධ අබෞද්ධ මේ ආදී ත්‍රිසරේ කෝ වේවා අමනුස්ස ලෝකෙක කෙනෙක් හේවා සාදුකාරයක් හරි දුන්නොත් සිතක් පහද ගත්තොත් අපි සීලු දෙනාටම සිදුවන යහපත නම් මෙච්චරයි කියන්න බෑ අද දවසේ මේ ලෝකේ මොනතරම් පින්කම් වෙනවද සමහර අය දැනගෙන පින් කරනවා සමහර අය නොදැනගෙන පින් කරනවා ගොඩක් අය උත්සාහ කරනවා අද දවසේ වතුර උගුරක් හරි අනිත් අයට දෙන්න
බුදුහාමුදුරුව වෙනුවෙන් පැත්තකින් සින්දුවක් දාලා තිබුණත් කොඩියක් හරි වනලා දන්සලක් හරි දෙන්න. හැබැයි ඔය කොඩිය වෙනුවේ කාටවත් නෙවෙයි බුදු පියාණන් වහන්සේ. එනම් මේ බුද්ධ කියන වචනේ උදෙසා එක කොඩියක් වනන්ට ලැබුණත් ඒගොල්ලොත් කවදා හරි නිවන් දකින්න. මහා සංඝරත්නය දැකලා අසුනකින් නැගිට තරමකින් ඒ ඇයටත් කවදා හරි නිවන් දකින්න පසුතලයක් ලැබෙනවා. එනම් මෙන්න මේ බුද්ධ ශාසනයක් ලෝකෙ පහළ වෙනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. අපි සියලු දෙනාටම කවදා හරි ගැලවෙන්න දවස උදා වෙනවා. කවදා හරි නිවෙන්න නිවා ගන්න දිනයක් උදා වෙනවා. එහෙනම් බුදුහාමුදුරුව කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ ඔන්න ඔය නිවන ගැන කියන්නේ. ලෝකෙ හොඳින් ඉන්න කියන්න බුදු කෙනෙක් ඕනි වෙන්නේ නැහැ. ලෝකෙ හොඳින් ඉන්න බුදුහාමුදුරුව ලෝකෙ පහළ වෙන්න ඉස්සෙල්ලත් ඍෂිවරු ඔය ආදී ආගමික නායකයෝ කියලා දීලා තිබුණා. පන්සිල් රැකගෙන ඉන්න හොඳ වැඩ කරන්න ඒ වගේම කාමෙන් මිදිච්ච අය බව බුදුහාමුදුරන්ගේ කාලේ තිය ධ්‍යාන අවිඥා දින අය බව. එනම් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඔය ඔක්කොම පැත්තකින් තියලා උතුම් වූ නිවනට පාර කියන්නේ. ඒක කියපු තැනින් සියලු දෙනාම නිවන් අවබෝධ කරනවා කියන්නත් බෑ. අන්න අර කියපු දම්පින් ටික කළා අප උපස්ථාන මේ ශාසනය උදෙසා කරපු අය ත්‍රි හේතුකෝ ඉපදිලා හරියට බණක් හම්බුනොත් අහන්න ලැබුණොත් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා ශ්‍රී සද්ධර්ම රත්නයක් ශ්‍රවණය කරන්න ලැබුණොත් අන්නේ ඇයට නිවන් දකින්න දිනයක් දවසක් උදා වෙනවා. එහෙනම් ඉබඳු මහා උතුම් දවසක් තමයි අද. අද කල්යාණ මිත්‍රයෝ ගොඩාක් හම්බ වෙන දවසක්. එහෙනම් අපි මේ බලන්නේ උදේ වරුවේ අන්නේ උතුම් බණපදයක් අහලා අපිට මේ තියෙන ගින්න නිවා ගන්න. එහෙනම් නිවන කියන්නේ මොකක්ද? නිවා ගන්නවා කියන්නේ. දන්නේ නැතුව අවුලෝගත් අපි දැන් නිවා ගන්න හදන්නේ. බලන්න බුදුදහම හරියට තේරුනොත් මේ වැඩේ කරගන්න හරිම ලේසි. බුදුහාමුදුරුවෝ නිවන කියලා දේශනා කරලා තියෙනවා. රාගක්ඛයෝ නිබ්බාණං දේශක්ඛයෝ නිබ්බාණං මෝහක්ඛයෝ නිබ්බාණං. දැන් මෙතන ඉන්න අය කැමති අවුල ගන්නද නිවා ගන්නද? මොකද්ද කැමති? නිවා ගන්න. කවුරුත් ගින්නක් අවුල ගන්න එහෙම කැමතිද? නෑ, ගිනි නිවන්නමයි කැමති. එහෙනම් රාගය තියනවා නම් එතන නිවන තියනවද? නෑ, බුදුහාමුදුරුවෝ රාගය නැත්තම් තමයි නිවන. රාගය තියනවා නම් එතන නිවනක් නෑ. දේශයක් මෝහයක් තියෙනවා නම් එතන නිවනක් නැහැ. එතන තියෙන්නේ කින්? දැන් උන්නේ රා බුද්ධ වචනේම අපිට අනිත් පැත්ත ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ දේශනා කළොත් රාගය නැති තැන නිවන. රාගක්ඛයෝ නිබ්බාන. දේශක්ඛයෝ නිබ්බාන, මෝහක්ඛයෝ නිබ්බාන. එහෙනම් ඒ ටික තියෙනවා නම් එතන තියෙන්නේ කින්? මෙන්න මේක තේරුම් අරගන්න කෙනාට කියනවා බෞද්ධය කියලා. අද ගොඩාක් අය බෞද්ධ කියලා කියන්නේ පන්සිල් කඩන්නේ නැහැ, ඉතින් අපි හරි හොඳයි, පව පව කරන්නේ නැහැ කියලා ඉන්නවා. හැබැයි මම නම් හිතන්නේ ඔතන බෞද්ධකම තියෙනවා කියලා. මොකද මේ ලෝකේ ඕන් තරම් පන්සිල් රැගෙන මුස්ලිම් උපාසක උපාසිකාව නැද්ද? පින්වත්තු පිරිස් නැද්ද? මේ ලෝකේ ඕන් තරම් ක්‍රිස්තියානි පින්වතුන් ඉන්නවා පන්සිල් රැගෙන. සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, අරක්කු බොන්නේ නැහැ, කාම මිත්‍යාව එකක්වත් කරන්නේ. Hindu පින්නතුන් ඉන්නෝ. එහෙනම් පන්සිල් රැකලා අපිත් බෞද්ධ කිව්වොත් හරියන්නේ නැහැ. එහෙනම් එතකොට අපි ඔක්කොම එක වෙනවා. බෞද්ධ කියන වචනේ තේරුමත් එක තමයි බෞද්ධ බවට පත් වෙන්නේ. බව උද්දක ලොත් බෞද්ධ. එහෙනම් බව උදුරනව නම් යම් කෙනෙක් බව ගලවලා දානවා නම් එයා බෞද්ධ වෙනවා. දැන් ලෝක සම්මතයේ ඔය වැරදි වැඩ කරන්න දෙයක කරන්න එපා කියන කරන්න එපාමයි, කළ යුතු නැහැ. නමුත් බෞද්ධ බව ඊට වැඩිය එහා යන්න ඕන. එහෙනම් එදා ආලාර කාලාම උද්දකරාම පුත්ත ළඟට බුදුහාමුදුරන්ට මෙතන නිවන තියෙනවා කියලා හැරිලා එන්නේ වෙයි. ඇයි ඒගොල්ලෝ කාමිනුත් මිදිලා හිටි? නේව සංඥා නා සංඥා ඔය ආදී අරූප ධානය වලට සමවැදුන. හැබැයි එතන බෞද්ධකම නැති හින්දා තමයි උන්වහන්සේ දාලා ගියේ මට හොයන තැන මෙතන නැහැ. එහෙනම් මෙන්න මේ අති අපි බුදුහාඳුරෝ දේශනා කරපු විග්‍රහ කරපු ධර්මයට අනුවයි
තෝරගන්නෝ. බවක් මොකක් හරි තියෙනවනම් එතන නිවනක් නැහැ. රාග බව, දේශ බව, මෝහ බව තියෙනවනම් අවුලක්, ගින්නක්. එහෙනම් යම් කෙනෙක් රාග බව උදුරන වැඩේට බැහැලා නම්, දේශ බව උදුරන වැඩේට බැහැලා නම්, මෝහ බව උදුරන වැඩේට බැහැලා නම් අන්න බෞද්ධෙක් වෙන. දැන් පන්සිල් රකින්නමට වැඩිය දෙයක් දැන් තියෙනවද නැද්ද? රාග දේශ මෝහ උදුරන වැඩපිළිවෙලේ. එහෙනම් අපිට හිතන්න කියන්න කරන්න දෙයක් තියෙනවා. සමහර විට පන්සිල් රැකෙනවා වෙන්නත් පුළුවන්. රකින්න නැතුව විශේෂයෙන් උත්සාහ කළා රකින්න නැතුව ඇත් ඉන්නු. බුදුදහම කියන්නේ එහෙම එකක් නෙවෙයි. උත්සාහයෙන් වීරයෙන් කළ යුතු දෙයක් තියෙනවා. දැන් අපිට මෙන්න මෙතන තේරිලා නැහැ. දැන් අපිට බලමු අපිට මොකද උනේ කියලා. එතකොට මේ වැඩ ටික තේරේ. දැන් අපේ ජීවිතේ අපි ඔක්කොම කැමති නිවිලා ඉන්න, සැනසෙන්න, සැපෙන් ඉන්න. මෙතන කවුරුත් ඉන්නවද දුකෙන් ඉන්න කැමති? අත උස්සන්න කිව්වොත් කිසිම කෙනෙක් අත උස්සන්නේ නැහැ දුක් විඳින්න. අනේ අහුඳුර අපි ඔක්කොටම ඕනේ සැප. මෙන්න මේ සැප හොයන අපි සැප හෙව්වේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. සැප කැමති අපි සැප හෙව්වේ මොනවෙන්? අපි සැප හෙව්ව ලස්සන රූප බලලා. හරි වටිනවා සාරයි කියලා ඇහැපිනෝලා සැප හෙව්වා. ඒ වගේම අපි සැප හොයනවා ශබ්ද අහලා. ඒ වගේම අපි සැප හොයනවා සුවඳ විඳලා. අපි සැප හොයනවා රස විඳලා. අපි සැප හොයනවා පහස ලබලා. මුකුත් කරන්න නැත්නම් ඊට පස්සේ ওই ටික ගැන වැත්තකට හිත හිත ඉන්න. ඔන්න ওই ටික තමයි කරන්නේ. ඇස, කන, නාසය, දිව, කය, මන. ඔන්න බුදුහාමුදුරන්ගේ දේශන. එහෙනම් ඔන්න ওই පහෙන් තමයි ඔය හය හරහා තමයි අපි සැප හොයන්නේ. මෙන්න මේ සැප හොයන යන මිනිහා යන කෙනා කැමති සැප. සැපට කැමති වෙලා එයා ඒ රූප මම කරගෙන මගේ කරගෙන කටයුතු කරනවා. ඒ ශබ්ද සුවඳ රස පහස මම මගේ කරගන්නවා. දැන් මේ කියන එක තේරෙනවනේ. මේක සරලයි. උදාහරණ වලින් කිව්වොත් අපි අපේ ජීවිතේ ඔය ළඟට අරන් ඉන්න මිනිස්සු ටිකයි බඩු මුට්ටු ටිකයි තමයි ඔය රූප ශබ්ද ගන්ධ රස පහස කියලා කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අපේ ලෝකය කිව්වෙත් ඔය ටික. මහණෙනි ලෝකේ anu ඇස රූප කන ශබ්ද නාසය සුවඳ දිව රස කය පහස මනස අරමු. එහෙනම් ඔන්න සැප විඳින්න වෙන ක්‍රමයක් නෑ. ඇමරිකාවේ ගියත් ඔයකෙන් තමයි සැප විඳින්නේ. දිව්‍ය ලෝකේ ගියත් ඔය ටිකෙන්. කොයි ලෝකේ ගියත් ඔය ටික හරහා තමයි සැපේ. දැන් බලන්න තියෙන වැඩි සැප කැමති කෙනා රූපයක් ළඟට අරන් සැප හොයනවා. දැන් මෙන්න මේ ළඟට ගත්ත රූපේ ඇත්ත ස්වභාවය, මේ ළඟට ගත්ත ශබ්දයේ සුවඳේ රස පහසේ ඇත්ත ස්වභාවය ඔබ හොඳට හොයලා බලලාද ගරගත්තේ නැද්ද කියන ප්‍රශ්නේ දැන් තියෙනවා. ඇත්තටම ඔබ මේක හොයලා බැලුවාද? දැන් මේ ගෙනාපු සැප ලබන්න ළඟට ගත්ත රූපය ඔබ කැමතිසේ තියෙන එකක්ද නැති එකක්ද? දැන් ළඟට ගත්තනේ මට හොඳ රූපයක් හම්බුණා, හරි ෂෝ, හරි වටිනවා, මම දිනුවා, මම ජයග්‍රහණය කළා කියලා ඒ අදහස. හැබැයි මේ ළඟට ගත්ත රූපේ ඔබේ කැමැත්තට තියෙන එකක්ද තියෙන්නේ නැති එකක්ද? උත්තරේ මොකද්ද? කැමැත්තට කැමැත්තට නෑ. ඒක ඔබ අකමැති වෙලාවක කැඩෙන්න පුළුවන්, අකමැති වෙලාවක බිඳෙන්න පුළුවන්, අකමැති වෙලාවක මැරෙන්න පුළුවන්. එහෙනම් අකමැති වෙලාවකට කැඩෙන බිඳෙන මැරෙන එකක් ළඟට රූපයක් ගත්තොත් ඒකෙන් ඉන්නේ සැපද ගිනිද? ආ දැන් පේනවාද වෙච්ච දෙයක්? සැප කැමති වෙච්ච කෙනෙක් සැපල උදා කරගන්න, සැප වැඩි කරගන්න ගත්ත රූපයක් ළඟට. ළඟට ගත්ත රූපයේ ස්වභාවය තමයි, ධර්මතාවය තමයි කැමතිසේ නැහැ. එක කේස් ගහක් ඒ රූපේ එක දූවිලි එක නියපොතු තුඩක් දූවිලි කැටයක් තරම්වත් විශ්වාස කරන්න බෑ. දැන් සැප වැඩි වේද, බය වැඩි වේද? ළඟට ගත්ත රූපේ ලස්සන නම්, ළඟට ගත්ත ශබ්ද මිහිරි නම්, ළඟට ගත්ත සුවඳ රස පහස හොඳ නම්, ඒක කැඩෙයි බිඳෙයි මැරෙයි කියලා ඔබට ප්‍රශ්නයක් එනවා නම්, ඇති වුණා නම්, එතන ආවේ සැපක්ද අසහනයක්ද? ඔබෙන් අහන්න උත්තර. දැන් සහනයටයි ළඟට ගත්තේ ආවේ මොකද්ද? දැන් බලන්නකෝ වෙච්ච වැඩි. අපි උච්චරයි දන්නේ. සැප හොයන්න තියෙනවා පහක්. ඒකට කිව්ව පංචේන්ද්‍රියයි. පංචේන්ද්‍රියන් හරහා සැප ලබන්න තියෙන ටික කිස් ගහක් තරම් අපිට පාලනයක් නැහැ.
දැන් එන ළඟට ගත්ත කෙනෙක්ට ඒ නිසා ඇති වෙනවා බයක් මේක නැති වෙයිද මේක කැඩෙයිද මේක විඳෙයිද මේක මැරෙයිද එහෙනම් මෙන්න මේ ධර්මතාවය තමයි බුදුහාමුදුරුවෝ අනිච්ච කියලා කිව්වේ ඉච්ඡයි අනිච්ඡයි ඉච්ඡ කියනවා කැමැත්තට මෙන්න මේ ටික අපි කැමැති විදිහට තියෙන්නේ නැති හින්දා කියනවා අනිච්ච කියලා එහෙනම් මෙන්න මේ අකමැති වෙනසට අකමැති ජරාවට අකමැති මරණයට මේ රූපෙපත් වෙනවා නම් මට මොකද වෙන්නේ සැපද ගිනිද ගිනි දැන් බලන්නකෝ ඉතින් අපි සැප ලබන ක්‍රමය සාර්ථකද නැහ අසාර්ථකද ඔන්න බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැටි අනිච්ඡං කයට්ඨේන දුක්ඛං බයට්ඨේන අනත්තං අසාර කට්ඨේනන්ති මෙන්න මේ පහත් බවට වැටෙන නිසා ගෙවෙන නිසා වැහැරෙන වෙනදසෙන දුකෝ අනිච්චයි කිය. ඒක අපේ කැපැත්ත නෙමෙයි. හොඳ ලස්සන එකක් හම්බුණා ජයග්‍රාහී මානසිකත්වයෙන් උඩ පැනලා මල් ගහලා වෙඩිත් ගහලා තමයි අපි ළඟට ගත්තේ. හැබැයි ළඟට ගත්තදී අපි අකමැති මොහොතේදී කැඩෙනකොට බිඳෙනකොට අන්න ක වුණා, ගෙවුණා, වැහැරුණා. දැන් ආවේ සැපක්ද දුකක්ද? අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන දුක්ඛං බයට්ඨේන. එහෙනම් භයානක දුකක් මේ පපුවට ආවේ. එහෙනම් ඔන්නෝය වැඩපිළිවෙල සාරද අසාරද දැන් අපි කරපු එහෙනම් සබල බණ්ඩ කරපු වැඩපිළිවෙල සාරද අසාරද අනත්තං අසාර කට්ටේ නන්ති එහෙනම් වැඩේ අනර්ථයි අසාරයි දෙයනි මම ඔච්චරනේ දන්නේ සබ හොයන්න ක්‍රමයක් මේ ළඟදි මම ඔක නිතරම කියන උදාහරණයක් ඒ මලගෙදර ගියහම මගේ ජීවිතේ ගොඩක් වෙනසක් ඇති වුණා මට මේ මලගෙදර ගිය දවසේ තමයි හිතුවේ මම මහාන වෙච්ච එක කොච්චර හොඳයි මේ මගේ මහාන ජීවිතේ හරි වටිනවනේ මේ ළඟදී මේ මලගෙදර අවුරුදු 25ක තරුණ පුතේ නැති වෙලා මෙන්න මේ දරුවා නැති වෙලා ගුරුවරේ කරන්ට් එක වැදිලා අපි පහන්සගුලට ගියාම අවුරුදු 20ක විතර හොඳ ලස්සන තරුණ දුවෙක් මාස එකහමාරක පොඩි එක්කෙනෙක් බිම තියාගෙන පොළොවේ පස් කකාන මැදලා අවුරුද්දයි මහත්තයා මැරෙයි. දැන් එදා ඒ ගෑනු ළමයා ඒ මහත්තයා දැක්ක දවසේ හිතන්නේ නැද්ද මොකක්ද? අනුන්ට ලැබේවා කියලාද නොලැබේවා කියලාද? එයා ලස්සනයි සල්ලිත් තියනවා ඉගෙන ගන්නත් තියනවා. මොකද හිතන්නේ නැද්ද? අනුන්ට නොලැබේවා මටම ලැබේවා. එදා පැතු මේක හැබැයි මැරිච්ච දවසේ යාගේ වැතුම මොකක්ද? අනේ අනුන්ට ලැබිලා මට නොලැබුණාන. අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සති. ගෑනු ළමයා හිතපු දේද උනේ නොහිතපු දේද? දැන් මේ ලෝකේ නම් ජරාව මරණය පාලනය කරන්න බැරි නම් අපි සියලු දෙනාත් ඔය අනතුරේ ඉන්නවද නැද්ද? පපුව බැලෙන දුකක්. පපුව පුපුරලා යන්න පුළුවන්. හිතන්නවත්ද? නමුත් අපි ওই බයේ ඉන්නවද නැද්ද? දැන් ඉදා මැරෙන බව, ඒ අවුරුද්දකින් මැරෙන බව ඒ ගෑල්ලමයා දැක්කනම් ජීවිතේට විවාහ වෙයිද? විවාහ වෙන්නේ නැහැ. හැබැයි නොදකපු හින්දාමයි විවාහ වුනේ. එහෙනම් ලෝක සත්‍යය දකින්නේ ඇහෙන් විතරයි. මේ මස්ලේ ඇහෙන්. හැබැයි ප්‍රඥාහෙන් දැක්කනම් අන්නේ දාට කියනවා චක්කුං උදපාද. අනිච් එකක් කියලා දැක්කනම් අනේ මේක මට පාලනය කරන්න බැරි අනිච්ච දුක්ඛ අනාත්ම එකක් අසාර එකක් කැමැතිසේ නැති දුක දෙන වැහැරිලා වෙනසිලා යන අසාර එකක් නේ මේක ළඟට ගත්තොත් මට ගින්නක් එනවා නේ කියලා එක තප්පරයක් මෙහෙ වුණා නම් ළඟට ගන්න දසමකින් හරි බය වෙනවද නැද්ද අන්නේ නම් මේ ලෝකේ ඇත්ත දකින්න තියෙන ක්‍රමෙ දැන් අපි සැප හොයන්න සැප ලබන්න හොයාගත්ත මාධ්‍ය හරි වයාතකයි හරි බරපතලයි ඒකයි බුදුහාමුදුරු කියන්නේ භයානක දුකක් දෙනවා කියලා. කනට ශබ්ද සුවඳ රස පහස ඕකේ සැප විඳගෙන යනවා. හැබැයි සැප විඳගෙන යන කෙනා හරියට යන්නේ මහා ගින්නකින්, මහා බයක. ඕකට ලස්සන කතාවක් අපේ මේ ශාසන ඉතිහාසෙම තියෙනවා. එක යුවරජ කෙනෙක්, තරුණ යුවරජ කෙනෙක් දවසක් එයා ව්‍යායාම පිණිස ඇවිදිනකොට මේ කැලේක ගස් කොළන් ටිකක් තියෙන තැන තරුණ හාමුදුරුවෝ ටිකක් භාවනා යෝගියෝ නිදහසේ කාලෙ ගෙවනු මෙන්න මේ හාමුදුරුවෝ ටික දැක්කට පස්සේ මේ රජකුමාරයාට හිතුණා පොඩ්ඩක් කතා කරන්න
ළඟට ගිහිල්ලා අහනවා මේ තරුණ කාලෙම ඔබ වහන්සේලා මොකද මේ තාම කළු කෙස් තියෙන්නේ මේ මේ ලෝකෙ මෙච්චර සැප සම්පත් තියේදී ආස්වාද විඳින්න ක්‍රම තියේදී ඇයි මේ ඔබ වහන්සේලා මේ කැලේකට වෙලා දුක් විඳින්නේ කියලා එතකොට මේ හාමුදුරුවෝ ටික උත්තර දෙනවා රජතුමනි යුවරජතුමනි අපි මේ සැපෙන් ඉන්නමයි මේ කැලේට වෙලා ඉන්නේ ඔය ටික අත්හැරලා ඉන්නේ අපි සැපෙන් ඉන්නමයි කරදරයක් නැතුව ඉන්නමයි කියලා උත්තරයක්ද මෙන්න මේක මෙයාට මහා ප්‍රශ්නයක් කිව්ව රජතුමාට මොකද්ද ඒ කියපු කතාවේ තේරුම අපිනේ හොඳටම සැපෙන් ඉන්නේ ඒගොල්ලන්ට හරියට කන්නත් නැහැ අඳින්නත් නැහැ එක තිවුරයි දෙකයි තියෙන්නේ නිදා ගන්න දෙයක් නැහැ හරියට වතුර ටිකක් නැහැ අපි කොච්චර සැප විඳිනවා මොන මූඩ කතාවක්ද කියලා හිත හිත යනවා ගිහිල්ලා තමන්ගේ පියතුමා රජතුමා රජතුමාට කියනවා තාත්තේ රජතුමනි මම මෙහෙම සංචාරය යනකොට මෙන්න මේ කැලේක හාමුදුරු ටිකක් හිටියා ඒගොල්ලෝ කියනවානේ ඒගොල්ලෝ සැපෙන් ඉන්නවා කියලා මට නම් ඒ කතාව තේරෙන්නේ නැහැ මම නම් විශ්වාස කරන්නේ නැහැ ඒගොල්ලෝ මොන සැපද විඳින්නේ කියලා මෙයා රජතුමාටත් කියනවා රජතුමා ඥානවන්ත කෙනෙක් දහම් මත පහළ වෙච්ච කෙනෙක් චක්කුන් උදපාදි වෙච්ච කෙනෙක් රජතුමා මුකුත් උත්තරයක් දෙන්නේ නැහැ සේවකීට අඬ ගහලා කියනවා සේවකය මේ රාජමාලිගාව තියෙන හොඳම ඇඳ හොඳම ආසනේ පිළියෙල කරන්න පිළියෙල කරන්න කියලා අනකලලා ඊට පස්සේ කියනවා හොඳ කඩුවක් අරගෙන තියුණු කඩුවක් අරගෙන ඒකේ තුඩට හොඳට විස පොවන්න කියලා ඊට පස්සේ කරන්නේ අර ඇඳ හදලා ඒ ඇඳේ වියන තියනවා ඒ වියනේ පපුවට කෙලින් හිටින විදිහට අස්සගෙන් ඒ වලිගෙන් අස්සකෙන්දක් අරගෙන අර අපේ කෙස් ගහක් වගේ තියෙන අස්සකෙන්දක් අරගෙන ඔන්න ඔය කඩුව ඒ නිදා ගන්න කෙනාගේ පපුව කෙලින් හිටවල බඳින්න කියලා. හැබැයි ඇඳ පොඩ්ඩක් හෙල්ලුනොත් අර අත්තකෙන්ද කරලා වැටිලා එන්නේ පපුවට. දැන් යුවරජතුමාට කතා කරලා යුවරජතුමනි දැන් අර ඇඳේ පෑ දෙකක් විතර මං කාලයක් කිව්වේ හිතා ගන්න. පෑ දෙකක් තුනක් විතර නිදා ගන්න ඕක කියලා අනකන්න. දැන් රජකුමාරයා ගිහිල්ලා නිදා ගන්න හදන පොඩ්ඩ එහෙමේ වුණොත් ඇඳ අනිත් පැත්ත හැරෙන්න ගිහලා ඇඳ හෙල්ලුනොත් අර කඩුව ගැලවිලා ඇවිල්ලා තමන්ගේ ඇඟට ඇවිල්ලා විස පෙවිලා මැරෙන්න. හෙල්ලෙනවා තියා දැන් ගල් ගෙඩිය වගේ බයි දැන් ඉන්නේ පෑ දෙක යනක. පෑ දෙක ඉවුරුනා විතරයි දුවලා යනවා රජතුමා හම්බු. රජතුමා අහනවා ආ කොහොමද යෝ රජතුමනි. ඔබ ඒ ඇඳේ සැපෙන් හිටියද? අනේ මොන රජද්ද සැපද්ද රජතුමනි? මම මොන තරම් ගින්නකින්ද හිටියේ මොන තරම් බයකින්ද මම හිටියේ? කොයි වෙලේ හරි කැඩෙයිද මේ නූල මේක කැඩිලා මේ කඩුව වැටලා මං විනාශ වේද කියන බයෙන් මම හෙල්ලුනේවත් නැවෙ පෑදේ රජතුමා කියනවා යුවරජ අපේ සැප උන්නෝ වගේ අපි සැප විඳිනවා සැප නැහැ නෙමෙයි හැබැයි අපිට බය කොච්චර දිනවද කැඩෙයිද බිඳෙයිද මැරෙයිද කඩලා විඳලා මරලා දායිද දැන් ඔය බය නැති කෙනෙක් කොහෙදෝ ඉන්නේ එහෙනම් මේ ලෝකේ මොකක් හරි જાතියක් මම කියලා මගේ කියලා හරි අල්ලගත්තොත් රූප జాතියක් ශබ්ද జాතියක් සුවඳ జాතියක් රස జాතියක් පහස జాතියක් අල්ලගත්තොත් ඒක නැති වෙයි කැඩේ විඳේ මැරෙයි කියලා ඔබට ගින්නක් තියෙන දුක්ඛම් බයට්ටේ එහෙනම් බුදුහාමුදුරු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ දුකයි දුකයි කියලා යන්න නෙමෙයි මෙන්න මේ හැංගිච්ච භයානක දුක දුක විඳින්න කවුරුත් කියන්න ඕනේ බුදුහාමුදුරු කියපින්නත් අපි දුක් විඳින්නේ දුක් වුණාම නන්නේ ලෙඩ වුණාම කැඩුනහම බිඳුනහම මැරුනහම කවුරු ආගමක් ඕනේ නැහැ මැරුනහම ලෙඩ වුණාම වයසට යනකොට වෙන අන්‍ය ආගමක අඬනවා බල්ලෝ තිරසන්නු හරකුත් අඬනවා එහෙනම් දුක් වෙනවා ඕකට බුදුහාමුදුරු කෙනෙක් ඕනේ නැහැ ඒක ලෝකයේ සියලු සත්‍යෝ දන්න හැබැයි සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් අද වගේ දවසක පෙරුම් පුරලා මේ ලෝකෙට කියලා දීපු ඇත්ත ඕකයි මෙන්න මේ සැපේ තියෙන දුක බලපල් සැපයි කියලා උඹලා හිතනේ කොච්චර ගිනිද කොච්චර බයද කොච්චර අසහනයක්ද දෙන්නේ සැප පස්සේ ගියා අන්තිමට කොටු උනේ සැපටද දුකටද අන්තිමට කොටු වෙන්න උනේ දුකට අනිච්ඡං කයට්ඨේන දුක්ඛං බයට්ඨේන අනත්තං අසාර කට්ඨේනන්ති අන්න අර මං කලින් කියපු උදාහරණේ අර දරුවා ඒ දියණිය අන්තිමට කොටු උනේ දුකකට කොටු උනේ ගින්නකට එදා විදර්ශනාව කළා නම් එදා විදල වැළුවනම් බය හිතෙනවා එහෙනම් මෙන්න මේ ලෝකෙට බුදුහාඳුරු කියනවා යමෙක් බයසේ දකීනම් එයා දහකින් නෙදහම් දැන් බලන්න පොඩි කාලේ අපේ අම්මලා පැණි
කියන්නේ වහා කියලා අපිට ගෙන්නලා තිබුණා නම් අපි අදටත් පැණිකයි චූටිම කාලේ මේ මුළු සමාජෙම පැණි කියන්නේ වහා කියලා අපිට උගන්වනවා එහෙමනම් අපි අදටත් පැණි කනවද පැණි ළඟට ගන්නවද දෙනවද අපේ දරුවන්ට නෑ පැණික් තමයි දාට වහා එහෙනම් මෙන්න මේ ලෝකේ දහම වැහුණට පස්සේ වහා ටික පැණි වුණා පැණි ටික වහා වුණා අපි ඔක්කොම වටිනවා සාරයි හොඳයි කියලා අල්ලලා තියෙන්නේ අනිච් එක. එහෙනම් කැමැතිසේ නැති එකක් ඇල්ලුවට පස්සේ ඒ කැමැති විදිහට කැඩෙන බිඳෙන කැමැති විදිහට තියෙන්නේ නැති නිසා කැඩිලා බිඳිලා විනාශ වෙලා මැරිලා යන නිසා දෙලෙන්න වෙනවා. පපුව හිර වෙනවා, පපුව තද වෙනවා, අඬන්න වෙනවා, පොළොවේ පස් කන්න වෙනවා. ඔන්න දුක. අන්න එහෙනම් බුදුහාඳුරගෙන ඔය වැඩේ අසාරයි. එහෙනම් ඔන්න ඔය වැඩේ නිසා අපිට මහා විනාශයක් මහා අනර්ථයක් මහා අවුලක් හැදෙනවා මෙලොවයි පරලොවයි දැන් හොඳ එකක් දැකලා අහලා විඳලා රස විඳලා රාගෙට වැටුණා කවුරුත් රාගෙට වැටෙනවද අකමැති ඒවට දැකලා තමන් කැමති නැති දේවල් දැකලා කවුරු රාගෙට වැටෙනවද නෑ ඒව පැත්තකට දාන ඒව වැඩක් නෑ ඒව විසිකන එහෙනම් කැමති එකක් දැක්කොත් තමයි රාගෙට වැටෙන්නේ අන්නේ කැමති එක තමන්ට වුණ විදිහට පවත්ත ගන්න බැරි වෙනකොටයි දේශයට වැඩේ. ඔන්න ඔය දෙකටම වැටෙන්නේ මුලාව නිසායි. දැන් මේ ප්‍රිය දිනේව ලස්සන දේව වටිනේව හින්ද අපි රාගෙට දේශයට මෝහෙටත් වැටුණා. කවුරුත් අප්‍රිය එකක් දැකලා රාගෙට වැටිලා නැහැ. දැන් ප්‍රිය දේ දැකලා අන්තිමට රාග බව, දේශ බව, මෝහ බව ඇද්ද. දැන් එහෙනම් බෞද්ධ භවෙනුත් මිදිලාද නැද්ද දැන්? බෞද්ධ භවෙනුත් අපි අයින්ද? දැන් අන්තිමට රාග දේශ මොහ කියන්නේ පාප. රාගෙන් දේශෙන් මොහෙන් මෙරිලා යන්න තියෙන්නේ සතර අපාය. දැන් මේ ප්‍රිය මధుර දේ අන්තිම අපිය තල්ලු කරන්නේ කොහෙටද? සුගතියටද දුගතියටද? අන්තිමට මෙලොවත් ගින්න හදලා පරලොවත් ගින්න හදලා අපි ඒකට වටිනවා කියනවා. අන්ධබාලෝ පුතජනෝ. දැන් තේරෙනවද? ඔන්න අන්ධයෝ ඔන්න බාලයෝ කිව්වා. දැන් වටිනවා සාරයි හොඳයි කිව්වේ කොහොමද? සබ්බේ පුතජ්ජනා උම්මත්තක. දැන් තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. එහෙනම් මෙන්න මේ සැප දේවල් ගිනිසේ දැකින දවසක් ඇද්ද? එදාටයි ඔබ බෞද්ධ. එදාටයි නියම බෞද්ධ. එහෙනම් බෞද්ධ බවට පත් වෙන්න ඔන්න ඔය තුල ඔය දහම වැඩෙන්න ඔය අසාරත්වය දකින්න ඕන. මේව කැතයි ගඳයි කියලා මූණෙල්ලන් ඉන්න නෙමෙයි මේ කියන්නේ. කරන වැඩ ටික කරගෙන යන්න. හැබැයි මේ ලෝකෙ මෙන්න මේ නිසා ආසාරයි. මේ කාටවත් දොස් කිව්වත් නෙමෙයි. නෝනා හොඳ නැහැ, මහත්තයා හොඳ නැහැ, ළමයි හොඳ නැහැ, කාටවත් බයිනවත් නෙමෙයි. මෙන්න ධර්මතාවය මට තේරුණා. අනිච්ච. දැන් බලන්න එහෙනම් මේකට උත්තර දෙන්න. ගින්නකට දර ටිකක් දැම්මොත් ගින්න වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි. අපි දර දැම්මද නැද්ද? අපි ගින්නට දර දාපු අයද නැද්ද? කොහොමද දැම්මේ? ආ කියලා දැම්. ආදර. 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 තේරෙනවද වචන? ආ කියලා දර දීලා ආදර වෙන. කොහොමද ආදර වුනේ? ඇහෙන් රූපවලට. මොන දර දැම්ම? කණෙන් ශබ්දවලට ආදර වුණා. නාසයෙන් සුවඳට ආදර වුණා. දිවෙන් රසට, කයෙන් පහසට, මනසින් අරමුණු වල. දෙක දෙපැත්ත තිබුණේ. දැන් දර දාගෙන ආදර වුණා. ආදර වුණ නිසා ගින්දර ආවා. එහෙනම් දර දාපු හින්දා නෙමෙයිද ගින්දර ආවේ? පස්ත යන්නල වැඩක් දිනනවද? අනේ ගිනි ගන්නවානේ, දැන් කැඩුනානේ, බිඳුනානේ, මැරුණානේ, නැති වුණානේ. දැන් අඬල වැඩක් දිනනවද? ඉතින් ගින්දර වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ගින්දර කර වෙනවා. එදාටනේ කරදර. දැන් හැදෙන හැටි තේරෙනවද? ආදර වුණොත් ගින්දර එනවා. ඒ ගින්දර වැඩි වෙනකොට ගින්න කර වෙලා කරදර වෙනවා. ඉතින් මෙන්න මේ අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා ඔබ දැක්කනම් මුලින්ම ආදර වෙයිද සුන්දර වෙයිද? දර දාන එක වැඩි කරයිද සුන් කරයිද? දර දාන එක එදාට කියලානේ සුන්දර කියලා. මේ ලෝකේ සුන්දර උතුම් තුන් දෙනායි. බුදු පියාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේ. අන්න ආදිත්ත පරියාය ඔය කතාව කියනවා සූත්‍රේ.
සංයුත්ත නිකායේ මං හිතන්නේ හතර වගේමද 332 පිටු ඇස ඇවිල ගත්තේ රූපය ඇවිල ගත්තේ ඇසයි රූපයි චක්කුම් පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්කු විඥාන දැන් චක්කු විඥානයත් ඇවිල ගත්ත තින්නම් සංගති පස්සෝ අන්න දැන් සංස්පර්ශයෙන් සංස්පර්ශය කරගත්තා සංස්පර්ශජා අන්තිමට වේදනාවක් කරගත්තා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව දැන් අන්තිමට කෙලවරම ගතුනේ ඇස රූපත් එක්ක එකතු වෙනකොටම භව හැදිලා ඉවරයි රාග භව දැන් හොඳක්ද කරගත්තේ විනාශයද රූප හොඳයි රූප ලස්සනයි හැබැයි අපි රාග භව හැදලා සතර පායට අවශ්‍ය කරුණු රැස් කළා සතර පායට අවශ්‍ය ශක්තිය ගොඩ නගලා ඒ රූපේ අපිට කැමැතිසේ තියාගන්න ගැටෙනකොට වෙහෙසෙනකොට මහන්සි වෙනකොට දේශෙත් හටගෙන මේ දෙකට වැටෙනකන් මුලාවෙන් මිදිලත් නැහැ එහෙනම් බුදුහාඳුගේ රාගක්ඛයෝ නිබ්බාණං දේශක්ඛයෝ නිබ්බාණං මෝහක්ඛයෝ නිබ්බාණං දැන් අපි ළඟ තියෙනවද නැද්ද අපි ළඟ නැහැ අන්න දැන් පන්සිල් රකින්නට වැඩිය මම ඒකයි කිව්වේ ඔබට වැඩක් තියෙනවා අපි ඔක්කොටම වැඩක් තියෙනවා විවේකයි බෞද්ධ භවණං ඔය ටික කරගන්න ඉතින් ඒ ටික නැතුව ඔබ මේ මහා මොලය මේ ලංකාවේ 175කට බෞද්ධයන්ට නිවන් දකින්න ප්‍රඥාව තියෙනව නැතුව නෙමෙයි අද මෙන්න මේ අවශ්‍ය මූලික දාම අහගන්න නැතුව ඔක්කොම එදිනෙදා සාමාන්‍ය ජීවිතේ විතරක් ගත කරන නිසා සියලු දෙනාම ඒක තුලම අර කරන වැඩ ටිකම කරලා අන්තිමට මැරිලා යන කට්ටියම හිතන් ඉන්නේ අපි මේ ටික කරන්න තමයි මේ ලෝකේ පහළ වුනේ ඉපදුනේ කියලා හැබැයි ওই ටික මේ අත්බවේ විතරක් කළා නම් සතුටු වෙන්න පුළුවන්. ඉතින් හොඳ එකක් හම්බ වෙලා කරගෙන යනවා කියේ. හැබැයි බුදු පියාණන් වහන්සේගේ දේශනා තේරුණා නම් මේ එකක්වත් හොඳයි කියන්නේ නැහැ කවුද? එකවරක් බුදු පියාණන් වහන්සේ ගමනක් වඩිනකොට මීහරක් ටිකක් තනකොළ කකා ඉන්නවා දකිත්. මේ මීහරක් ටික තනකොළ කකා ඉන්නවා දැකලා බුදු පියාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේට සිනාවක් පහළ සිනහව පහල වුණාට පස්සේ ඕක දකින්න ආනන්ද හඳුරෝ ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ මොකද මේ අවේලාවේ සිනහවක් පහල කළේ එතකොට බුදු පියාණන් වහන්සේ උත්තරය දෙනවා ආනන්ද අර අතරින් හරක් ටික ගෙරියෝ ටික පේනවලු පේනවා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ඔය හරක් ගොඩේ සක්විති රජනොවිච් එකෙක්වත් නැහැ අද මොනවද කන්නේ අද තනකොළ කරන සක්විති රජ කියන්නේ කවුද බුදු කෙනෙක් වගේ මහා කාලයකට පස්සේ තමයි සක්විති රජ කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. මහා පුණ්‍ය ඍධියකින් පහළ වෙන උතුමෙක්. මේ මනුස්ස ලෝකෙ අපි ඉන්න පෘථුවියයි උතුරු කුරු දිවයින අපරෝගෝ යාන පූර්ව විදේ කියන ඔය සතර මහා දිවයිනේම ලොක්කා. මහා පුනර් සප්ත රත්නයක් එක්ක උපදින කෙනෙක්. හැබැයි අද මොනවද කන්නේ බලන්න. දැන් හොඳ එකක් හම්බෙලා නැද්ද එතුමට? ඒ හරකට කලින්. මේ ලෝකෙ මනුස්ස ලෝකෙ ඉහළම එක හම්බෙලාද? හැබැයි තනකොළ කණ්ඩ වැටිලා හරයක් ලැබුණා. ආනන්දය හරක් ගොඩේ සක්‍ර දෙයියන විච් එකෙක්වත් නැහැ. සක්‍ර දෙයිය කියන්නේ දිව්‍ය ලෝකෙ ලොක්ක. හැබැයි අද මොනවද කන්නේ? ආනන්දය හරක් වැනේ මම දකිනවා මහා බ්‍රහ්මයන් විච් එකෙක්වත් නැහැ. බ්‍රහ්ම ලෝකෙත් ලොක්ක. දැන් මෙන්න සුගතිය කියන තැන් තුන. මිනිස්සෙක් වෙලා දෙවියෙක් වෙලා බ්‍රාහ්මෙක් වෙලා තුනේම ලොක්ක වෙලා දැන් ආපහු තනකොළ කණ්ඩ වැටිලා එන ඔබට මට ওই ටික හම්බෙලා නැද්ද දැන් කෝ අපිට අපිට හරේ කොතනද හොඳ එක හම්බුනේ මොන තැනද හොඳ අත්භවය ලැබුනේ මොන තැනද සාර එක හම්බුනේ ගියාත්මේ වැඩි දුර යන්න ඕන ගියාත්මේ ටික හිතලා බලන්න අපි ඔක්කොම ඉන්නේ ඇදි මීට වැඩි හොඳ ටිකක් ලං කරගෙන මීට වැඩි ගේ හොඳ ගෙවල් දොරවල් නෝන මහත්තුරු නෑදෑයෝ අම්මලා තාත්තලා දූ දරුවෝ ස්වාම් පුරුෂයා බාර්ලා හැටියට ලං කරන් හිටියා දැන් කෝ ඒදි ගිය ආත්මෙ ටික දැන් මතකවත් තියෙනවද අනේ එදා පැටව ටික ගැන දුක නැද්ද අද පැටියා විතරද පැටියා අපි කොච්චර අවිද්‍යාවක දින්නේ ඔබ දන්නවද ඔබට හම් වෙච්ච එක දරුවෙක් හින්දා ඔබ කොච්චර අඬලා දිනනවද කියලා මේ සංසාරේ අද මේ ඉන්න දරුවා ඔබේ අනන්ත සංසාරේ කිහිප විටක් ඔබේ දරුවා වෙලා ඔය දරුවා මගදී මැරිලා අඬපු කඳුළු ටික ඔබ එකතු කළා නා සතර මහා සාගරේ පරාද අර ඉස්සෙල්ලා කිව්ව ලෝක හතරේ මුහුදු හතර පරාදයි එකලා මේ මගදී මැරලා අඬපු කඳුළු ටික ඔන්න ආපු ගමන හොඳ එකක් දැවිලා තියෙන අඬ අඬද හොඳ එකක් ද ආවේ අඬ අඬද
ආපහු මේකේ හොඳ ඒවා හොය හොය ගියොත් ආපහු ඔය කඳුළු ගොඩ වැඩි වෙනවා මිසක් ඔබේ දුක් අඳනන් නිවෙන්නේ නැහැ. ඇහැ තියාගෙන රූප බලන ආසාව තියෙනකන් ඊළඟ ඇහැ එන බව මතක තියාගන්න. අත්ති කම්ම භාවෝ අත්ති උප්පත්ති භාවෝ කර්ම භවය ඕක ඒකෙන් උප්පත්ති භවය හදන බව මතක තියාගන්න. අන්නේ බලන එක බලු විදිහට බැලුවොත් බලුව හැක්කෙන්. අන්නේ බලන එක අහන එක පෙරේත විදිහට කළොත් පෙරේත හැක්කණක් නාසයක්ෙන්. අන්නේ බලපු එක දෙවි විදිහට කළොත් අහපු එක බලපු එක රස විඳපු එක දෙවි විදිහට කළොත් දෙවිය හැක්කණක් නාසයක්. ඒක මනුස්ස විදිහට කරපු අය මනුස්ස. දැන් බලන්න එනම් පටිච්චසමුප්පාදය කියන්නේ ඕකද? එහෙනම් මතු මතු ජාතිය පහල කරන ඔය ගතියෙහි ආපහු මනුස්සෙක් වුණත් කෝ සුවය කෝ සැනසීම 25 30 වෙනකන් නම් හොඳයි. 35 45 එනකොට ප්‍රශ්න ටික එනවද නැද්ද? මේ අම්මලා මෙතන ඉන්න දන්නව. 45 55 වෙනකොට ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙලා 65 වෙනකොට බොහෝ පිරිසක් ජීවතුන් අතරවත් නැහැ. අද උඩ පණි මට හොඳ එකක් අම්මුණාගේ. හැබැයි දත් හැරිලා ලොන් හැරිලා කෙස් ගිල්ල එස් හැරිලා හැරවිටෙන් යනකොට හොඳ එකක් අම්මුණා ගියයි. ආදී නම් හොඳයි නව නම් හරිද? ආදී නම ආදී කාගෙත් හොඳයි. හැබැයි ඔත්පල වුණාට පස්සේ හොඳයිද? ඉතින් නව හරි නෑ. ආදී නව එහෙනම් දකි මේ ලෝකේ ආස්වාදයෙන් දකින්නකම් ඔබ මේ ලෝකෙට ඇලෙනවා. මේ ලෝකේ ආදී නව දකින්න දවසක් ඇද්ද? ආදීයි නවයි දැකලා අනිච්ච දුක්ඛ අනාත්ම හැටියට සිහි කරන දවසක් ඇද්ද? ඔබ මේ ලෝකයෙන් මිදෙන්න. එහෙනම් රාගයෙන් මිදෙන්න කවදාවත් ඕක සාරයි කියලා හිතලා බෑ. ඒක අනිත් පැත්තමයි. මේක කොච්චර භයානකද? අද ඔබට කියලා දුන්නා මේ පැය ඇතුළත ඉතා ලොකු දහමක් බොහොම කෙටිගල්. පැය පහක බණක් සාරේ කිව්. මෙන්න දැන් හිතන්න ගන්න. අපි මෙච්චර කල් සැපයි 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 කියලා ගිහින් තියෙන්නේ හොඳ පාරකද මරවුගුලකද? අපි ගිහින් තියෙන්නේ හොඳ පාරකටද එහෙනම් සැප දෙන පාරකද දුක් දෙන පාරකද? ඔන්න ඕකයි දකින්න තියෙන. එකක්වත් වෙනස් කරන්න කියලා නැහැ බුදුහාම. විවාහ වෙන්න එපා දරුවෝ හද ඒව එකක්වත් කියලා නැහැ. විසාකාව විවාහ වෙන්නේ සෝවාන් වෙලානේ නේද? විසාකා උපාසිකාව අවුරුදු 7න් තමයි සෝතාපන්න. එතුමිය විවාහ වෙනවා 16න්. ළමයි 20 ගානක්ද 30 ගානක්ද හදන? දැන් සෝවාන් ඵලයේ දරුවෝ හදන්න බාධා වෙලාද? නැහැ. එක සිටු කුමරියක් අවුරුදු 7න් සෝතාපන්න වෙලා 16න් වැද්දෙක් එක්ක පැනලා යන. එහෙනම් සෝවාන් ඵලයේ කියන එක මේ පෞල් ජීවිතයක් ගෙවන්න බාධාවක් නෙමෙයි. හැබැයි මෙන්න මේ ඇත්ත මේක අසාරයි. මේකෙන් සැප ලබන්න බෑ කියන එක දැනගෙන කරන්න. අන්න ඒක දැනගත්ත පමණින් ඔබට රාගය, දේශය, මෝහය නිවන පාරට බහින්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි බෞද්ධ කීකේ යන්නේ අනිත් පැත්තට. මම ඔප්පු කරලා පෙන්නනවා. බෞද්ධ වෙන හැටි, නොවෙන හැටි. දැන් ඔබ බලා ගන්න. මම මුකුත් කියන්නේ නැහැ, ඔබ තමයි උත්තර දෙ. බෞද්ධ නම් ඔබට තේරෙයි. නැත්නම් ඒත් ඔබට තේරෙයි. මම චක්‍රේ විතරක් කියලා දෙන්න. චක්‍රේට දාලා බලන්න. හොඳට ඔක්කොම උත්තර දෙ. මේක හරිම ලේසි. අවුරුදු 7ක් සෝතාපන්න වෙලා තියෙනවනේ මේ බුද්ධ සාධනේ. හරි එහෙනම් අපිට අමාරු නෑ. සිරස් කියනවා කෙලින් අතට, තිරස් කියනවා හරස් අතට. හරිද? සිරස් කියනවා කෙලින් අතට, තිරස් කියන්නේ හරස් අතට. බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ ඇලෙන්න කියලාද ඇලෙන්න එපා කියලාද? හයියෙන් උත්තර දෙ. ඇලෙන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අපිට ගැටෙන්න කියලාද ගැටෙන්න එපා කියලා? බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අපිට මුලා වෙන්න කියලාද මුලා වෙන්න එපා කියලා? ඔක්කොම හොඳට උත්තර දුන්නා. දැන් මේකටත් උත්තර දෙන්න. අපි ඇලෙනවද නැද්ද? අපි ගැටෙනවද නැද්ද? අපි මුලා වෙලාද නැද්ද? එහෙනම් අපි බුදුහාමුදුරුවෝ වහන්සේ දේශනා කරපු දෙයට කෙලින් යන නැද්ද හරහට යන නැද්ද? දැන් ප්‍රශ්නයක් තියෙනවා. උන්වහන්සේ කියලා තියෙන්නේ මෙහෙට යන්න කියලා, අපි යන්නේ මෙහෙ. දැන් බලන්න එන. සිරස් කෙලින්, තිරස් හරස්, තිරස් සම්තිරිසම්.
कोई पार गियत कोई ध्यान कोई पार गियत कोई ध्यान ඇලෙන්න එපා කියපදන ඇලිලා නා ගැටෙන්න එපා කියපදන ගැටිලා නා මුලා වෙන්න එපා කියපදන මුලා වෙලා නම් අපි උන්වහන්සේගේ පුතාලා දුවලාද නැද්ද පින්මද පුතුන් සියයක් ලදුවක් නිසරු ගුණ නැන වෙලෙන් යතු පුතුමය ඉතා වෙන ආර්ය ගුණේ නාට නැනෙන් උත් පුතෙක් දුවෙක් වෙත් ඇලෙන්න එපා කියයි මේ ටිකේ සැප නැතුව නෙමෙයි සැප තියෙන ඔබට විනාශයක් තියෙන ඊට වෙයි සම්මස්රණ සූත්‍රය හොඳ පිපාසයෙන් ඉන්න මත් හොඳ කාන්තාරක වගේ ඉඳන් එන මිනිස්සෙක්ට එයා මැරෙන්න කැමති නැහැ මෙන්න මෙහෙම මිනිස්සෙක් එනවා මෙයා හරි පිපාසයෙන් එන්නේ පිපාසයෙන් එනකොට මෙයාට තියෙනවා රා ඔඩමක් හම්බුයි මෙන්න මේ රා ඔඩුම දැක්කහමත් ආස හිතෙනවා සුවඳටත් ආස හිතෙනවා රසටත් ආසෙන බිව්වට පස්සේ ඒ ලැබෙන මත් වීමටත් ආසයිද ජීවත් වෙන්න ආස කෙනෙක් මැරෙන්න කැමති නැති කෙනෙක් මහා පිපාසයෙන් ඉන්න කැමති කෙනෙක් මෙතෙන්ට එනකොට එයා ඒ රායක බොණ්ඩ යන්නේ රායක බොණ්ඩ යනකොට එයාගේ යාළුවෙක් හොඳ කල්යාණ මිත්‍රෙක් ඉන්නවා මිත්‍රේ ඔබ කැමති නම් බීපන් ඔය රායක සුවඳ තමයි පාටත් හොඳ තමයි රහත් හොඳ තමයි බිව්වට පස්සේ මතුත් වෙනවා තමයි හැබැයි ඔකට වහ දාලා තියෙනවා දැන් මොකද වෙන්නේ හොඳ සුවඳ හොඳයි පාට හොඳයි රහ හොඳයි ඕන එකක් වෙද්දී මම බොනවා කියලා බිව්වොත් ඇත්තටම වහ දාලා නම් එයාට වෙන්නේ හොඳක්ද විනාශයක්ද විනාශය හැබැයි කියන දේ අහලා බිව්වේ නැහැ දැන් විනාශයක් වෙනවද දැන් වෙන්නේ නැහැ එහෙනම් මෙන්න මෙතන තියෙනවා දහම් මේ ලෝකේ ආස්වාද තියෙනු මේ ලෝකේ ප්‍රිය බව මధుර බව තියෙනු හැබැයි අසුරු කළොත් මොකද වෙන්නේ රාගයට වැටෙන්න වෙනවා දේශයට වැටෙන්න වෙනවා මෝහයට වැටෙන්න එහෙනම් හොඳක්ද වෙන්නේ විනාශයක් එහෙනම් සිරස්ද යන්න වෙන්නේ එතකොට තිරස්ද තිරස් එපා අය අපාය එපා කියපු දෙයට අය වෙනවා අය කියන්නේ එකතු අයික්ක කියන්නේ එපා කියලා බුදු පියාණන් වහන්සේ ලෝකෙට කියපු එකට එකතු වෙනවා නම් එපා අය අපායෙන් මොන සතර අපාය නැහැ දැන් අද ලේසියට පහකින් නවතිනවා පහත් රකින්න එක ලොකු දෙයක්. හැබැයි බුදුහාඳුරු බුදු පියාණන් වහන්සේ හැමතැනම දේශනා කරලා තියෙන දස අකුසලයක් බව මතක තියාගන්න. දස අකුසලේ අන්තිමට රාග දේශ මොහ තියෙන බව මතක තියාගන්න. එහෙනම් යමෙක් දැන හෝ නොදැන රාග දේශ මොහයට වැටෙනවා නම් එතන රැස් වෙන්නේ අකුසලයක් බව මතක තියාගන්න. එහෙනම් රාගයෙන් දේශයෙන් මොහයෙන් රැස් වෙන අකුසලය බර වෙන්නේ පහතට බව මතක තියාගන්න. අනිච්චං කයට්ටේන කියන එකට ඕකත් අයි. එහෙනම් අද ඉඳන් ඔබ දුවෙක් පුතෙක් වෙන්න ඕන නම් අමාමෑණි බුදු පියාණන් වහන්සේ රාගයෙන් මිදිය යුතුයි රාගයෙන් මිදෙන්න නිකම් බෑ දැන් මම ඇවිල්ලා මේ කට්ටියම චේන් දාගෙන ඉන්නවා රත්තරන් චේන් දාගෙන හරි ආඩම්බරෙන් ඉන්නවා කියලා හිතන්නෝ මම ඇවිල්ලා කියනවා බන්නට අනේ ওই චේන් ටික අසාරයි ඕක ගලවලා විසිකරන්න ගලවලා විසිකරනවාද මට බයිනවා ඔය හාමුදුරන්ගේ ඉරිසියාවනේ එයාට නැති හින්දානේ එහෙම කියන්නේ නැද්ද කියන හැබැයි මම මෙහෙම කියනවා දැන් රත්තරන් කියලා ඔබ කොහොමද ඔක දන්නේ ඉතින් සල්ලි වලට හරි කවුරු හරි දුන්න හරි ගෙනාවා හරි ඒක ප්‍රශ්නයක් නැහැ ඔබ ඔක හොයලා බැලුවද රත්තරන්ද කියලා නෑ හොයලා බැලුවේ නැහැ හරි එහෙනම් රත්තරන් හොයන ක්‍රමයක් මේ ලෝකේ තියෙන මම කට්ටියටම පොලිමේ එන්න කියලා රත්තරන් ඒ හොයන චෙක් කරන ක්‍රමයට අර ඒ උරගලයි ඒ අවශ්‍ය රසායන ටිකයි ගනලා මම ඉස්සෙල්ලාම ගාලා පෙන්නන මෙන්න නියම රත්තරන් ගෑවම මෙහෙමයි මෙන්න දැන් ඔබේ ඔයාගේ චේන් එක දෙන්නෝ කියලා ඒක ගාලා පෙන්නනවා ගාලා පෙන්නපු ගාම මෙන්න පිච්චිලා යනවා මුකුත් නැහැ බැරින්නම් මෙච්චරකල් දාන් ඉඳලා තියෙන රත්තරන් කියලා ඊයන් හරි තඹ හරි මහා වටින්නේ නැති චේන් එක රැවටිලා කවුරු හරි අන්දලා තමයි දාගෙන දැන් මම ගලවන්න කිව්වහම මට බැන්න හැබැයි මේක ඇත්ත දැනගත්තොත් මම මෙච්චර කල් තඹ චේන් එකක් නෙමෙයි එන ලොකු මිනිහෙක් වගේ දාන් ඉඳලා තියෙන කෙනා දැනගත්තොත් ඉස්සෙල්ලා චේන් එක පෙන්වන්න අර කර එහෙම අරගෙන මෙහෙම කර කර හිටපුවා කරනවද දැන් ඉස්සර ලොකු ගංගලා මේ චේන් එක පෙන්න ගන්න දැන් කරනවද එහෙම තඹ චේන් එකකින් දැනගත්තොත් ඉස්සර නානතන ওই චේන් එක දාලා ආවා මතක් වෙලා දුවනවා දැන් තඹ එක කියලා දැනගත්තද දිවිල්ල තියනවද දැන් එහෙනම් ඔන්න මෙදෙන තියෙන ක්‍රමය
එක පාට අස් ගලවන්න අත්තරින්න කියවට කාටවත් අත්තරින්න බෑ. හැබැයි ඇත්ත දැනගත්තොත් අත්තරින්න බැරිද? වටින්නේ නැති එකක් කියලා දැනගත්තොත් කවුද අල්ලන්නේ? එහෙනම් අනිච්ච නිසා වටින්නේ නැහැ. ඇයි කැමතිසේ නැහැ? මේක මරවුගුලක් මේක ගින්නක් කියලා දැක්කනම් කවුරුත් අල්ලන්නේ නැහැ. මාළුවට වෙච්ච දේනේ මේ මට උනේ කියලා දැක්කනම්. මාළුවට වෙච්ච දේ මට උනේ කියලා ඔබ තේරුණා නම් ඔබ දැක්කනම් කවුරුත් අල්ලනවද? නැහැ. මාළුවට මොකද උනේ කියලා බලන්න. මාළුවට මොකද උනේ? නිකන් මාළුව අහු වෙනවද බිලී කොක්ක විතරක් ඔය වතුර දාන් හිටියෝ. දවසම ඔය කොක්ක දාන් හිටියත් මාළු කනවලු? නැහැ. හැබැයි ඕකට හොඳ මස් කෑල්ලක් හරි පණුවෙක් හරි දාන්න. දැන් මාළු කනවද නැද්ද? ඒ කොක්කම මාළු කෑව මොකක් හින්දාද? ඌ ආස කෑල්ලක් තීච්චේ. ප්‍රිය බව මధుරු බව හින්දා කෑවා. හැබැයි ඒ කොක්කටම වැටෙලා විනාශෝ. එහෙනම් මේ ලෝක සත්‍යය විනාශයට වැටෙන්නේ මොකක් හින්දාද? ප්‍රිය බව මధుර බව. එහෙනම් අද ඉඳන් ඔබ මෙන්න මේ ප්‍රිය දේවල් මේ මధుර දේවල් හරි භයානකයි කියලා දැක්කොත් තේරුණොත් අංශු මාත්‍රයක් හරි පස්සේ අනේක වැඩි වේද අඩුවේ. මේ රූප හරි භයානක දේවල් මේක පස්සේ ගියොත් මේ ජීවිතේ දුකට වැටෙනවා. ඒ නිසා රාග දේශ මෝහ ගිනි හැදිලා සතර අපාගත වෙන්නත් වෙනවා කියලා දැක්කොත් තේරුණොත් රූප පස්සේ අනේක වැඩි වේද අඩුවේ. මොකද කියන්නේ උත්තරේ? වැඩි වෙනවද අඩු වෙනවද? අන්න චේන් එක චෙක් කරලා තඹ කියලා දැනගත්තා. වටිනාකම් බැස්සද නැද්ද? එහෙනම් රූප වල වටිනාකම් බස්ස ගන්න ඔන්න ඒකයි. කල්‍යාණ මිත්‍රේ කම්බිලා බණක් අහන්න කිව්වේ ඒකයි. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ. අන්නේදාට පෙර නොයසු විරුදහමක් අහන්න. මෙච්චර කල් අහලා තිබුණේ ওই ටික සැපයි කියලා. අම්මලා තාත්තලා නැන්දලා මාමලා මුළු ලෝකෙම කිව්ව ඕක හොඳයි ඕක සාරයි ඕක සැපයි කියලා. හැබැයි මෙච්චර කල් කවුරුත් කියලා තිබුණද ඕක අසාරයි කියලා? ඕක භයානකයි කියලා? එහෙනම් මේ ලෝකේ බුදු කෙනෙක් අරිහත් වූ සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණොත් කියන ඕක භයානකයි. ඕක අනිසි ඕක අනර්ථයි. එහෙනම් ඔන්න ඕක දැක්කරන් එදා පටන් තමයි යා ප්‍රිය අරිය කරන්නේ. ප්‍රිය කියන්නේ වාහනේට. වාහනෙන් කරන්නේ යන්නේ එක දුවන එක. දැන් මේක අසාර නම් ඒක පස්සේ දුවල වැඩක් තියනවද? අසාර දෙයක් නම් එහෙනම් රිය අරිය වෙන්නේ නැද්ද? ඉතින් ආර්ය කිව්වේ දාට ඒක. එහෙනම් දුවන ගතිය නැවතුණා නම් වැඩුණා වූ ගුණයට හිටියා වැඩි හිටියා. එහෙනම් මෙන්න මේ ලෝකයේ ಗುಣ වඩාගෙන හිටිය කෙනාට කියනවා වැඩි හිටියා කියලා. මෙන්න ආර්ය විනේ වැඩි හිටියා. සෝතාපන්නයාට කියනවා වැඩි හිටිය. එයාගේ වයස අපි ගමු 15යි 10යි වෙන්න පුළුවන්. හැබැයි අම්මා පෘතජ්ජන නම් එතන වැඩි හිටියා සෝතාපන්න වෙච්ච අර දරුවා. එහෙනම් ಗುಣ වඩාගෙන හිටියොත් ත්‍රිය අරිය ආර්ය වුණා එදා. මෙච්චරකල් මේ ටික හරි වටිනවා හරි සාරයි හරි සුන්දරයි කියලා රවුම් ගගා හිටියේ. රවුමට කියනවා රෝදේ කියලා. දැන් මේ ටික භයානකයි අනිච්චයි දුක්ඛයි අනත්තයි අසාරයි අසුබයි කියලා දැනගත්තා නම් රෝධ කරයිද නිරෝධ කරයිද? රෝධ ටික නිරෝධ වෙනවද නැද්ද? දැන් කොහේ රවුම් ගහන්නද මේකේ? මේක මරවුකුලක්. පොඩ්ඩ හැම වුණොත් අන්තිමට සතර අපායි. දැන් ප්‍රිය බව මధుර බව දීලා తాවකාලික සුවයක් දීලා අන්තිමට කෙලවර කරන්නේ මේ තරම් ගින්න ගින්නම් පපුව පැලිලා පපුව හිර වෙලා පොළොවේ පස් කාලා අන්තිමට සතර අපායත් මේ රූප ශබ්ද ගන්ධ රස පහස අපිට ලබා දෙනවා නම් ওই ටික සාර දසාර ඔක්කුගේ මහන් සාර දසාර. ඉතින් ඔච්චර දැනගන්න තියෙන. ඔන්න ওই ටික දැනගත්තොත් රාගේ වැඩි කරයිද දුරු කරයිද? දේශේ වැඩි වේද දුරු වේද? මෝහේ වැඩි වේද දුරු වේද? මාහනෙනි මං ඔබට ඇප වෙනවා. ඔබ එකම දෙයක් නැති කරගන්න. ඔබ අනාගාමී. මොකද්ද එකම දේ? රාගේ නැති කරගන්න. රාගේ නැත්තම් දේශෙත් ඉවරයි. ওই දෙක නැති දාට මෝහෙත් ඉවරයි. මෝහ නැති හින්දා තමයි රාග දේශ නැති වෙන්නේ. එහෙනම් මෙන්න බුදුහාම තේරුම් ගන්න. මේක සරලයි. වයක්ය පාඩම් අකුරු බල බල ඉන්න දෙයක් නැහැ. වචන අප්‍රමාණයි පද අප්‍රමාණයි ව්‍යංජන අප්‍රමාණයි අර්ථවල. එහෙනම් මේ විදිහට හිතුවොත්
ඔබට හිතා ගන්න පුළුවන් මේ විදිහට හිතන්න තේරුම් ගන්න වහ වහ මිදෙන්න මේ ලෝකේ එහෙනම් ඉච්ඡද අනිච්ඡද ඉච්ඡද අනිච්ඡද සැපද දුකද දුකයි කියන්නේ මේ විඳින දුක නන් නෙමෙයි විඳින දුක දැනෙන්නේ කයට ඒක සිතේ හරහා දුක්ඛාර සත්‍ය කයට සිතට දැනෙන්නේ ගන්න මේක අවබෝධය දැන් අද දුකයි දුකයි කියේ ඉන්න මිසක් කවුරුත් අවබෝධ කරගන්න දුක පිරිසිඳ දකින් ප්‍රිය භව සින්ද දුක දකින්නෝ එහෙනම් මේ ලෝකේ ප්‍රිය භව තියලා දැක්කොත් ඒක පස්සේ යනවා ලෝක සත්‍ය අන්නේ ප්‍රිය භව සිඳලා ඒකේ හැංගිච්ච දුක දැක්කනම් ඔබ දුක පිරිසිඳ දැක් අන්නේ ආ දැක්ක දුක්ඛාර සත්‍ය දුක්ඛාර සත්‍ය දකින්නෝ කියන්නේ මෙන්න මේ අනිච්ච දුක්ඛ අනත් හැටියට දකින්න ඔය ටික දැකපු කෙනා සතර අපා ගමනක් ඉවරයි සංසාරක සංසාර ගමනක් ඉවරයි එහෙනම් සියලු දෙනාටම උතුම් වූ ධර්ම අවබෝධය ලැබේවා වහවහ සංසාර දුක් නිවේවා මේ වෙසක් මංගල්‍ය උතුම් නිවන් සාක්ෂාත් කරගන්න මහා උතුම් දිනයක් කරගන්න සෑම සියලු දෙනාටම හේතු වාසනා ලැබේවා 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 කියන මහා අදිෂ්ඨානය සිද්ධ කරනවා එසේම් වෙත්වා කියන අදිෂ්ඨානයෙන් සාදුකාරයක් පොත් සූපත්